වැටක වැඩි වෙන්න කලින් ෂොපින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී සිරිපා සමය උඳුවප් පොහොය දාසිට ආරම්භයි කියලා වාර්තා කරන්නේ. උදාවන උඳුවප් පොහොය දාසිට සිරිපා සමය උදා වෙනවා. 2024 වෙසක් පුන් පොහොදා දක්වා සිරිපා කරුණා කරන්නට අවස්ථාව උදා වෙනවා. මේ වෙනුවෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාද ස්ථානයේ දක්වා සදහතුක කරඬු එවැගේම සුමන සමන් දිව්‍ය ප්‍රතිමා ඇතුළු පූජනීය වස්තුන් වැඩම කරවීමේ පෙරහර සිරිපා අඩවිය ආවරණය වන ලෙසට මාර්ග කිහිපයකින් දෙසැම්බර් 25 වනදා ගමන් කිරීමටත් නියමිතව තිබෙනවා. ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සුමංගල රත්නපාල ධර්මරක්ෂිතාබදාන බෙංගම ශ්‍රී ධම්මදින නාහිමියන් වහන්සේගේ අනුශාසනා මත තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන බවට පුවත්පත වාර්තා කරලා තියෙන. ඒකත් එක්කම පෑල්මඩුල් අවිස්සාවෙල්ල හරහා පෙරහරක් ගමන් කරනවා. ඒ වගේම පලාබත්ගල රජමාවත පෙරහර ගමන් කරනවා. ඒකත් එක්කම බලංගොඩ පින්නවල හරහා ගමන් කරන පෙරහර තියෙනවා. ඊට අමතරව හැටන් පෙරහර තියෙනවා. මේ ආකාරයෙන් තමයි විශේෂයෙන්ම මග දෙපස රැස් වෙලා ජනතාවට මේ උඳුවප් පුරපසලොස්සක පොහොදා සිට සිරිපා සමය ආරම්භ වීමට වඩම වන සදාතුක කරඬුව සහ දේවාභරණ දැකබලා ගැනීමට සහ වැඳ පුදා ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙන උඳුවප් පුර පොහොදා දෙරණාභිවන්දනා පෝදා නමස්කාරය මෙවර ගෞතම ශ්‍රීපාදස්ථානයේ සිට ගැනීමටත් සියලු කටයුතු සම්පාදනය කරලා තියෙන. එකත් එක්කම මේ දේවාභරණ වඩම්මන අවස්ථාවේ දර්ශන ඇතුළු සියලු දෙනාත් ඔබට සජීවීව සමීප කරන ටීවී දෙරණ මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති බවත් අප ඔබට දැනුම්වත් කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.